අයිබෝන් පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මගින් සංවිධානය කරන ලබන රැලිබිමෙන් සමවීමට අධ්‍යාපනික සත්කාරක වැඩසටහන් මාලාවේ අප සුසස් පෙළ හදාරන නංගිලා මාලිලා වෙනුවෙන් ගෙන එන පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් වෙතයි අද අපි යොමු වෙන්නේ. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 ශ්‍රේණියේ කෘෂි විද්‍යා විෂය නිර්දේශය යටතේ එන 4 වන ඒකකයේ ශාක පෝෂණයේ පාඩම. ඉතින් මේ පාඩමට එළමෙනකොට අපි මුලින්ම බලන්න ඕනේ ශාක පෝෂකයක් කියන්නේ මොකක්ද කියලා. ශාකවල විවිධ පරිවෘත්තීය ක්‍රියා සඳහා ශාක මගින් උරාගනු ලබන රසායනික සංඝටක අපි ශාක පෝෂක කියලා හඳුන්වනවා. ඉතින් මේ ශාකවල විවිධ පරිවෘත්තීය ක්‍රියා සහ වර්ධනයට වැදගත් වන ශාක පෝෂක සැපයීම අපි ශාක පෝෂණය කියලා හඳුන්වනවා. ශාක පෝෂක ගැන කතා කරද්දී මේවා ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය පෝෂක සහ අත්‍යවශ්‍ය නොවන පෝෂක කියලා අපිට වර්ග කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය පෝෂක යම් මූල ද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස හඳුන්වන්න නම් කාරණු තුනක් ගැන අපි සලකා බලමු. ඒ තමයි එම මූල ද්‍රව්‍ය නොමැතිව ශාකයට සාමාන්‍ය ලෙස වැඩි සිය ජීවන චක්‍රය සම්පූර්ණ කළ නොහැකි වීම. දෙවැනි එක එම මූල ද්‍රව්‍ය මගින් සිදු කරන කාර්ය වෙනත් මූල ද්‍රව්‍යයක් මගින් ප්‍රතිස්ථාපනය කළ නොහැකි වීම. ඒ කියන්නේ මොකක්ද? ඒ මූල ද්‍රව්‍යයට අදාළ වූ සුවිශේෂී කාර්යයක් තියෙනවා වෙනත් මූල ද්‍රව්‍යයක් යොදාගෙන ඉටු කරගන්න නොහැකි. ඊළඟ එක ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලියට ඍජුවම දායක වීම. මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය සංඛ්‍යාව ගැන සලකා බලද්දී මේවා 17ක් අඩංගු වෙනවා. ඒවා තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්, ෆෙරස්, කොපර්, සින්ක්, මොලිබ්ඩිනම්, මැංගනීස්, බෝරෝන්, ක්ලෝරින්, නිකල් සහ ෆොස්ෆරස්. මේ අත්‍යවශ්‍ය පෝෂක තවදුරටත් අපිට වර්ග කරන්න පුළුවන් මහා මූලද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය වශයෙන්. මහා මූලද්‍රව්‍ය කියන්නේ ශාකයේ වේලි ස්කන්ධයේ 0.01%කට වඩා වැඩියෙන් පවතින මූලද්‍රව්‍ය. ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය කියන්නේ ශාකයේ වේලි ස්කන්ධයේ 0.01%කට වඩා අඩුවෙන් පවතින මූලද්‍රව්‍ය. මහා මූලද්‍රව්‍ය විදිහට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් කියන මූලද්‍රව්‍ය අපිට හඳුන්වන්න පුළුවන්. ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය වශයෙන් ෆෙරස්, කොපර්, සින්ක්, මොලිබ්ඩිනම්, මැංගනීස්, බෝරෝන්, ක්ලෝරින් සහ නිකල් හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ ශාකයේ වියලි ස්කන්ධයෙන් අත්‍යවශ්‍ය පෝෂක කොපමණ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා දැක්වෙන සටහන. මේක බලද්දී අපිට පැහැදිලි වෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තමයි ශාකයක වැඩිපුරම අන්තර්ගත වන්නේ. තව දෙයක් මෙහිදී කියන්න ඕනි, ශාකයක් අවශෝෂණය කරන පෝෂක ප්‍රමාණය ශාකයේ ජීවන චක්‍රය, ශාකයේ ජීවත් වන පරිසරය සහ ජානමය ලක්ෂණ මත වෙනස් වෙන්න පුළුවන්. තවද අපි භෝග වගාවකදී මෙම මහා මූලද්‍රව්‍ය කොපමණ අවශ්‍ය ප්‍රමාණය ලබා දුන්නා. අස්වැන්නේ ගුණාත්මය සහ ප්‍රමාණාත්මකතාවය කෙරෙහි ක්ෂුද්‍ර මූලද්‍රව්‍යත් සමතුලිත මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. මීළඟට අපි බලමු චල මූලද්‍රව්‍ය සහ අචල මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. අත්‍යවශ්‍ය පෝෂක ඌනතා ලක්ෂණ ඇතිවන ආකාරය අනුව මේ විදිහට අපි කාණ්ඩ දෙකකට වර්ග කරනවා. සනාල පද්ධතියේ ප්ලෝයම පටක තුලින් ශාකයේ වයස්ගත පටකවල සිට අලුතින් වැඩෙන පටක කරා ගමන් කළ හැකි මූලද්‍රව්‍ය චල මූලද්‍රව්‍ය ලෙස, එසේ ගමන් කළ නොහැකි මූලද්‍රව්‍ය අචල මූලද්‍රව්‍ය ලෙසත් අපි හඳුන්වනවා. තවදුරටත් පැහැදිලි කළොත් බාහිර පෝෂක සැපයීම නැත්නම් පසෙන් ලැබෙන පෝෂක ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ශාකයේ පෝෂක ඉල්ලුම අඩු පටක නැත්නම් පරිණත පටකවල සිට ශාකයේ පෝෂක ඉල්ලුම වැඩි පටක අග්‍රස්ත පටක කරා ගමන් කළ හැකි මූලද්‍රව්‍ය චල මූලද්‍රව්‍ය විදිහටත්, එසේ ගමන් කළ නොහැකි මූලද්‍රව්‍ය අචල මූලද්‍රව්‍ය විදිහටත් අපි හඳුන්වනවා. චල මූලද්‍රව්‍ය විදිහට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම් සහ ක්ලෝරින් හඳුන්වන්න පුළුවන්. අචල මූලද්‍රව්‍ය විදිහට සල්ෆර්, කැල්සියම්, ෆෙරස්, මැංගනීස්, බෝරෝන්, සින්ක්, කොපර්, මොලිබ්ඩිනම් සහ නිකල් හඳුන්වන්න පුළුවන්. බොහෝ දුරට මෙම චල මූලද්‍රව්‍යවල උණතා ලක්ෂණ ශාකවල පරිණත පටකවලත්, අචල මූලද්‍රව්‍යවල උණතා ලක්ෂණ අග්‍රස්ත පටකවලත් දැක ගන්න පුළුවන්. උපකාරක මූලද්‍රව්‍ය අපි මුලදී සඳහන් කරානේ ශාක පෝෂක ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය පෝෂක සහ අත්‍යවශ්‍ය නොවන ලෙස වර්ග කරනවා කියලා. ඉතින් මේ උපකාරක මූලද්‍රව්‍ය කියන්නේ ශාකවල වර්ධනයට අත්‍යවශ්‍ය නොවන නමුත් නිරෝගී වර්ධනයට වැදගත් වන මූලද්‍රව්‍ය. සෝඩියම්, වැනේඩියම්, ගැලියම්, සිලිකන්, අයඩින්, ඇලුමිනියම්, ක්ලෝරින් සහ කොබෝල්ට්
මේවට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. කොබෝල් ගත්තොත් රනිල ශාකවල සහජීවී නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලියට උපකාරී වෙනවා. සිලිකන් තුණකොළයේ ශාකවල පත්‍රය සහ පත්‍ර කොප්පුවේ වර්ධනයට, සෝඩියම් ශාකවල අයන සමතුලිතතාවයට වගේ දේවල් වලට වැදගත් වෙනවා. මීළඟට ශාක පෝෂක අවශෝෂණය. ශාක පෝෂක අවශෝෂණය කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අක්‍රීය අවශෝෂණය, අනික සක්‍රීය අවශෝෂණය. අක්‍රීය අවශෝෂණය සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ සෛල පටල හරහා පෝෂක අවශෝෂණය තමයි අක්‍රීය අවශෝෂණය කියලා කියන්නේ. මේ ක්‍රියාවලියට ශක්තිය වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ ක්‍රියාවලිය පහත රූපසටහන ආධාරයෙන් පැහැදිලි කරගමු. පසේ තියෙන පෝෂක ශාකයකට අවශෝෂණය කරන්න නම් එම පෝෂක පාංශු ද්‍රාවණයේ දිය වූ අයනමය තත්ත්වයේ පවතින ඕන. පාංශු ද්‍රාවණයේ තියෙන එම ඛනිජ අයන මූල කේශවල මූලාග්‍රය ඇති අන්තර්ශෛලී අවකාශවලට විසරණය මගින් ඇතුල් වෙනවා. ඊට පස්සේ මූල කේශ සෛලවල සෛල බිත්තිය ප්ලාස්ම පටලය හරහා සෛල ප්ලාස්මයට විසරණය වෙනවා. ඉන් පසු ඔබ දන්නවා ශාක සෛලවල විශාල මධ්‍ය රික්තකයක් පවතිනවා. සෛල ප්ලාස්මයට ඇතුල් වූ ඛනිජ අයන තාවකාලිකව මේ රික්තකයේ තැන්පත් වෙනවා. රික්තකයේ සාන්ද්‍රණය වැඩි වෙන විට යාබද සෛලයේ රික්තකය කරා අන්තර් ප්ලාස්ම බන්ධ ඔස්සේ මෙම ඛනිජයන් පරිවහන වීමක් සිද්ධ වෙනවා. මේ ආකාරයට රික්තකයෙන් රික්තකයට ගමන් කරන ඛනිජ අයන ශෛලම පටකය ඔස්සේ ශාකයේ අවශ්‍ය ස්ථාන කරා ගමන් කිරීම සිද්ධ වෙනවා. නයිට්‍රේට් අයන, ෆොස්ෆේට් අයන වගේ ඛනිජ අයන පහසුවෙන්ම අක්‍රීය අවශෝෂණය මගින් ශාක ලබා ගැනීම සිද්ධ වෙනවා. සක්‍රීය අවශෝෂණයේ සිද්ධ වෙන්නේ සාන්ද්‍ර අනුක්‍රමණයකට එරෙහිව ශක්තිය වැය කරමින් වරණීය එහෙමත් නැත්නම් තෝරා ගැනීමකට ලක් කරලා ඛනිජ අයන අවශෝෂණය කර ගැනීම. මීළඟට අපි බලමු අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අවශෝෂණය කරන ආකාර සහ ඒවායේ කාර්ය. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනම ගැන අපි එකට කතා කරමු. කාබන් CO2 සහ බයිකාබනේට් අයන විදිහට, හයිඩ්‍රජන් හයිඩ්‍රජන් වායුව විදිහට, ඔක්සිජන් ඔක්සිජන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය යන ආකාරවලට ශාක අවශෝෂණය කිරීම සිද්ධ වෙනවා. මේ මූලද්‍රව්‍ය තුනේ කාර්යයන් ගත්තහම කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනයට ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලියට දායක වීම දක්වන්න පුළුවන්. මීට අමතරව එන්සයිම වල සංඝටක විදිහට ශාක සෛල බිත්තිය සංශ්ලේෂණයට වගේ දේවල් වලට මේ මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. මෙතනදී මම සඳහන් කරන්න ඕන එක දෙයක් තමයි මම මෙහි ඇතුළත් කරලා තියෙන්නේ කාර්යයන් කිහිපයක් විතරයි. ඊට අමතරව තවත් කාර්යයන් තියෙනවා. නයිට්‍රජන්, නයිට්‍රජන් අවශෝෂණය කරන්නේ නයිට්‍රේට් අයන ඇමෝනියම් අයන විදිහට. නයිට්‍රජන් වල කාර්යයන් ගත්තහම ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන්, නියෂ්ටික අම්ල සහ එන්සයිම වල සංඝටක විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම පත්‍ර ශේෂ්ඨඵලය සහ පඳුරු දැමීම වැඩි කිරීමට නයිට්‍රජන් වැදගත් වෙනවා. හරිත අප්‍රදවල සංඝටක විදිහට ක්‍රියා කරනවා. මීළඟට ෆොස්ෆරස්. ෆොස්ෆරස් අවශෝෂණය කරන්නේ ෆොස්ෆේට් අයන විදිහට. සෛල විභාජනයේට විභාජක පටකවල වර්ධනයට ෆොස්ෆරස් වැදගත් වෙනවා. සෛල බිත්තිය සෑදීමට, කැල්සියම් පෙක්ටේට් සෑදීමට, එන්සයිම වල සංඝටක විදිහට ෆොස්ෆරස් වැදගත් වෙනවා. මීට අමතරව ATP වල සංඝටක විදිහට ෆොස්ෆරස් වැදගත් වෙනවා. මීළඟට පොටෑසියම්. පොටෑසියම් අවශෝෂණය කරන්නේ K+ අයන විදිහට. කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියට, සෛල විශේෂ සංඝටක ලෙස සෛලවල ආශ්‍රිතික පීඩනයේ පාලනය, රුවා සංශ්ලේෂණයට පොටෑසියම් වැදගත් වෙනවා. මීට අමතරව ශාකවල පත්‍රවල බූටිකා ඇරීමේ වැසීමේ යාන්ත්‍රණයට මේ පොටෑසියම් වැදගත් වෙනවා. කැල්සියම්. කැල්සියම් අවශෝෂණය කරන්නේ Ca2+ අයන විදිහට. සෛල බිත්තිවල කැල්සියම් පෙක්ටේට් සෑදීමට, ශාක කන්දේ හා මුලේ අග්‍රස්ථ වර්ධනයට, සෛල විභාජනයේ එන්සයිම සක්‍රියක ලෙස පටලවල විභවය සහ පාරගම්‍යතාවය පවත්වා ගැනීමට වගේ දේවල් වලට කැල්සියම් වැදගත් වෙනවා. මීළඟට මැග්නීසියම්. මැග්නීසියම් අවශෝෂණය කරන්නේ Mg2+ අයන විදිහට. හරිත අප්‍රදවල සංඝටක ලෙස සහ හරිත අප්‍රද සංශ්ලේෂණයට මැග්නීසියම් වැදගත් වෙනවා. මේදී කියන්න ඕන දෙයක් තමයි හරිත අප්‍රදවල සංඝටක ලෙස ක්‍රියා කරන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ මැග්නීසියම්. සමහර අයන තියෙනවා සංඝටක විදිහට ක්‍රියා කරන්නේ, නමුත්
හරිතාපද සංශ්ලේෂණයට වැදගත් වෙනවා. ඊළඟට ෆොස්ෆේට් පරිවෘතියේදී සමහර එන්සයිම් සක්‍රිය ලෙස මැග්නීසියම් වැදගත් වෙනවා. ඊළඟට සල්ෆර් අවශෝෂණය කරන සල්ෆේට් අයන විදිය. ප්‍රෝටීන් වල සංඝටක ලෙස ක්‍රියා කිරීම, එන්සයිම් වල ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස ක්‍රියා කිරීම සල්ෆර් මගින් සිදු කරනවා. ඊළඟට ෆෙරස් Fp3+ අයන විදියට තමයි ෆෙරස් අවශෝෂණය කරන්නේ. හරිතාපද සංශ්ලේෂණයට වැදගත් වෙනවා. ඊළඟට සයිටෝක්‍රෝම් සහ සමහර එන්සයිම් වල සංඝටක ලෙස යකඩ ක්‍රියා කරනවා. ක්ලෝරින් Cl- අයන විදියට තමයි අවශෝෂණය කරන්නේ. ආශ්‍රිත පීඩනය පවත්වා ගැනීමට අයන සමතුලිතතාවයට මේ ක්ලෝරින් වැදගත් වෙනවා. කොපර් Cu2+ අයන විදියට තමයි අවශෝෂණය කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම එන්සයිම ක්‍රියාකාරීත්වයට කොපර් වැදගත් වෙනවා. ඊළඟට සින්ක් 2+ අයන විදිහට තමයි අවශෝෂණය කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙනවා. ඒ වගේම බීජ සෑදීමට සින්ක් වැදගත් වෙනවා. ඊළඟට මොලිබ්ඩේට් අයන විදිහට තමයි අවශෝෂණය කරන්නේ. රනිල ශාකවල නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලියට මොලිබ්ඩිනම් දායක වෙනවා. ඒ වගේම එන්සයිම වල සංඝටක විදියට මොලිබ්ඩිනම් වැදගත් වෙනවා. බෝරෝන් අවශෝෂණය කරන ආකාර කීපයක්ම පවතිනවා. පටක විභේදනයේට, පරාග ප්‍රරෝහණයට, ඇමයිනෝ අමිල සංශ්ලේෂණයට වගේ දේවල් වලට බෝරෝන් වැදගත් වෙනවා. මැංගනීස් Mn2+ අයන විදිහට තමයි අවශෝෂණය කරන්නේ. සමහර එන්සයිම් සක්‍රියක ලෙස මෙම මැංගනීස් වැදගත් වෙනවා. මෙහිදී කියන්න ඕන වැදගත් දෙයක් තමයි මේ එක් එක් පෝෂකයේ අවශෝෂණය කරන ආකාරය පිළිබඳ මනා දැනුම ඔගලන්ට තියෙනවා. මෙම කොටසින් අනිවාර්යෙන් බහුවර්ණ ප්‍රශ්නයක් සෑම වාර්ෂිකම වාගේ ඇවිත් තියෙනවා. අපේ ඊළඟ මාතෘකාව තමයි පෝෂක ඌනතා ලක්ෂණ. මුලදී සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය පෝෂකයක් මගින් ඉටු කරන සුවිශේෂී කාර්යයක් තියෙනවා කියලා. ඉතින් මේ අත්‍යවශ්‍ය පෝෂක ප්‍රමාණාත්තරින් නොලැබෙනකොට ශාකයේ සාමාන්‍ය වර්ධනයට බාධා ඇති වෙනවා. මේවා තමයි ඌනතා ලක්ෂණ කියලා හඳුන්වන්නේ. අපි දැන් බලමු එක් එක් අත්‍යවශ්‍ය පෝෂකයේ හිඟවන විට ශාකයේ දක්වන ඌනතා ලක්ෂණ මොනවාද යන්න. නයිට්‍රජන් පරිණත පත්‍ර කහ පාට වෙන. ශාකයේ කුරු වීම, කලින් මේරු සහ විකෘති වූ මල් පල හට ගැනීම. මේ රූප සටහනේ දැක්වෙන්නේ නයිට්‍රජන් ප්‍රමාණවත් අයුරින් නොලැබෙනකොට ශාකයක් දක්වන අනුවර්තන. ඊළඟට ෆොස්ෆරස් පත්‍ර දම්පහයට වූ තද කොළ පැහැයක් ගනි. පත්‍රවල උඩුකුඩු වර්ධන විලාශයක් දකින්න පුළුවන්. පහළ පත්‍ර කහ වී වියලී පසු දුඹුව කළු පැහැයක් ගන්න. වර්ධනයේ ප්‍රමාද වී මුල් වර්ධනයේ දුර්වල වීම, පත්‍ර පතනයේ වැඩි වීම, පුෂ්ප හට ගැනීම අඩු වීම හා ප්‍රමාද වීම වගේ ලක්ෂණ අපිට ෆොස්ෆරස් අඩු වුණාම දැක ගන්න පුළුවන්. ඇයි මේ පත්‍ර දම්පහයක් ගනි? කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය අඩු වෙනකොට නිපද වෙන සීනි මගින් ඇන්තෝසයනින් වර්ණකේ සංශ්ලේෂණය. මේක නිසා තමයි මේ පත්‍ර දම්පහයක් ගන්න. මීළඟට පොටෑසියම් පත්‍ර ධාරයේ කහ පැහැවි, පසුව ක්‍රමෙන් දුඹුරු පැහැවි, අවසානයේ පිරිසිදු ස්වභාවයක් ගන්න. විචිත්‍ර වූ හරිතක්ෂය වූ පත්‍රවල කුඩා මැනුම් ලප දැක ගන්න පුළුවන්. මේ ලප ගොඩක් කරලා අපිට පත්‍ර අග්‍රස්තේ හෝ නාරටි අතර කොටසේ දැක ගන්න පුළුවන්. කැල්සියම් ඌනතා ලක්ෂණ ලපටි පත්‍රවල දැක ගන්න පුළුවන්. මේ ලපටි පත්‍ර ක්‍රමෙන් රෝල් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අග්‍රස්තයේ සිට පසුමැරීමක් සිද්ධ වෙනවා. මේ වෙලාවේ කැපී ගිය ස්වභාවයක් අපිට දැක ගන්න පුළුවන්. අවසානයේ පත්‍ර වුන්තෙන් මැරී යාමක් සිද්ධ වෙනවා. අග්‍රස්තයේ ඇඹරි විකෘති වීම, විභාජක පටක මිය යාම, මූල පද්ධතිය දුර්වල වීම, නයිට්‍රජන් අවශෝෂණයට බාධා පැමිණවීම වැනි තවත් දේවල් අපිට මේ කැල්සියම් අඩු වුණාම ශාකයක දැක ගන්න පුළුවන්. මැග්නීසියම් පරිණත පත්‍රවල අන්තර් නාරටි හරිතක්ෂය ඇති වීම, වර්ධනයේ බාලවීම, පත්‍ර කුඩා වීම, අධික ලෙස පත්‍ර හැලී යාම, නෙක්‍රෝසියේ ලප වැනි දේවල් මැග්නීසියම් මූණු ශාකයක අපිට දැක ගන්න පුළුවන්. මේ නෙක්‍රෝසියේ ලප ඇති වෙන්නේ ඇන්තෝසයනින් කියන වර්ණකේ සංශ්ලේෂණය වීම මත. සල්ෆර්
සල්ෆර්වල උණුතා ලක්ෂණ ගොඩක් වෙලාවට නයිට්‍රජන් වල උණුතා ලක්ෂණ වලට සමානයි. ලපටි පත්‍ර ලාකොළ පාටට හැරෙන අතර පත්‍ර නාරටි කහ පාටට පත් වෙනවා. අතුරු කිලි කුඩා වීම, පත්‍ර ශේෂ්ත්‍ර ඵලයේ අඩු වීම වැනි දේවල් මෙහිදී අපිට දැක ගන්න පුළුවන්. යකඩ ලපටි පත්‍ර කහ පැහැවීම, නාරටි අතර කොළ පැහැති දැලක්සේ දිස්වීම යකඩ ඌනතාවක් ඇති වුණාම අපිට දැක ගන්න පුළුවන්. කොප ලපටි පත්‍ර මැලවීම, ශාක අග්‍රස්තයේ පසුමෙරීමක් ඇතිවීම, එම අග්‍රස්තයට යටින් පාර්ශ්වික අංකුර වැඩි වීම නිසා සෙව්වන් දියක් ලෙස පත්‍ර වැඩි වීම වැනි දේවල් අපිට කොප ඌනතාවයකදී දැක ගන්න පුළුවන්. සෙව්වන් දියක්සේ පත්‍ර වැඩි වීම කියන්නේ කුඩා කුඩා පත්‍ර එකතු වෙලා කිරුලක් වගේ සෑදෙන ආකෘතිය. සිංක් අන්තර් නාරටි හරිතක්ෂය ඇතිවීම, පත්‍ර කුඩා වීම හා පටු වීම, අන්තර්පරව කෙටිවීමෙන් ඇතුළත පත්‍ර සෙව්වන් දියක්සේ වැඩි, පසුව පත්‍ර පතනය වීම සිද්ධ වෙනවා. සුදු පැහැති නෙක්‍රෝසිය ලැබ දැක ගන්න පුළුවන්. මොලිබ්ඩිනම් ඉහළ පත්‍ර මැලවී යා, නාරටි අතර හරිතක්ෂය ඇතිවීම, පුෂ්පීකරණය නිෂේධනය වැනි දේවල් මොලිබ්ඩිනම් අඩු වුණාම ශාකයක දැක ගන්න පුළුවන්. මැංගනීස් විවිධාකාරයේ හරිතක්ෂ රටා හා නෙක්‍රෝසිය ලැබ ඇතිවීම දැක ගන්න පුළුවන්. පත්‍ර පතනේ පුෂ්ප හට ගැනීම ප්‍රමාද වීම වැනි දේවල් මැංගනීස් ඌනතාවයකදී දැක ගන්න පුළුවන්. මේ රූප සටහන දැක්වෙන්නේ විවිධාකාරයේ හරිතක්ෂ රටා ඇති වූ පත්‍ර. බෝරෝන් ප්‍රරෝහ අග්‍රස්තයේ සුදු පැහැ හෝ තම පැහැයක් ගැන මිය යාම සිද්ධ වෙනවා. පුෂ්ප හට ගැනීම නිෂේධනය වෙනවා. ශෛලම් පටකය විනාශ වීම වගේ දේවල් බෝරෝන් අඩුනම ශාකයක දැක ගන්න පුළුවන්. මේ බෝරෝන් අඩුනම පැපොල් ශාකයේ දැක ගන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි පැපොල් ගෙඩිවල ගැටිති ඇතිවීම. ක්ලෝරින් ලපටි පත්‍ර ධාරයේ දිගේ මැලවීම සහ මිය යාම, පත්‍ර තඹ පාට වීම, මුල් කුරු වීම, නෙක්‍රෝසිය ලැබ වැනි දේවල් ක්ලෝරින් ඌනතාවයකදී අපිට දැක ගන්න පුළුවන්. මේවා තමයි අත්‍යවශ්‍ය පෝෂක හිඟවීමේදී ශාක දක්වන ඌනතා ලක්ෂණ. මෙතනදී සඳහන් කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේ එක් එක් ලක්ෂණ දුටු පමණින්ම අපිට මේවා ඌනතා ලක්ෂණ කියලා නිගමනය කරන්න බෑ. මොකද සමහර වෙලාවට විවිධ හේතුන් නිසා ශාකවල මේ සමහර ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් සමහර වෙලාවට ශාකයේ දක්වන්නේ එක් ඌනතාවයක්. නමුත් ඒ යටපත් වෙනවා වෙනත් මූලද්‍රව්‍යයක ක්‍රියාකාරීත්වය නිසා. එතකොට ඒ වගේ දේවල් අපිට මේ විදිහට බලා ගන්න බෑ. අනෙක් දේ තමයි අපි යොදන රසායනික ද්‍රව්‍ය, කෘමිනාශක, වල්නාශක ආදී නිසා මේ වගේ එක් එක් ලක්ෂණ ශාකයේ පෙන්වන්න පුළුවන්. මීට අමතරව පාරිසරික ලක්ෂණ, තව ජල දුර්වල ජලවහන තත්ත්ව, මේවා නිසා මේ ලක්ෂණ දැක ගන්න පුළුවන් අවස්ථා ඇති වෙනවා. ඒ නිසා නිවැරදි නිගමනයකින් තොරව අපිට මේ ඌනතා ලක්ෂණයක්ද කියන එක තීරණය කරන්න බෑ. මීළඟ මාතෘකාව තමයි පෝෂක විෂවීම. අත්‍යවශ්‍ය පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ශාකයට ලැබෙන විට යම් අවස්ථාවකදී මේ පෝෂකය නිසා විෂවීම ඇති වෙන්නත් පුළුවන්. තවත් දෙයක් තමයි එක් පෝෂකයක් විශාල වශයෙන් ලැබෙනකොට තවත් පෝෂකයක ඌනතා ලක්ෂණ ඇතිවීමේ සම්භාවිතාවයක් වැඩි. නයිට්‍රජන් අධික ලෙස ශාකයට ලැබෙනකොට ශාකයේ ඇදවැටීම්, පර්ව දික්වීම්, ශාක පටක අධිකව මාංශල වීම, බීජ මේරීමේ ප්‍රමාද වීම ඇතිවීම, ලිග්නීන් සෑදීම අඩුවීම වැනි දේවල් ඇති වෙනවා. ශාක පටක අධිකව මාංශල නම් මොකද වෙන්නේ? අධික ලෙස ක්‍රුමීන්ගේ හානිවලට ලක්වීමේ සම්භාවිතාවය වැඩි. යන ෆොස්ෆරස් නයිට්‍රජන් අවශෝෂණය අඩු වෙනවා. ශාක මේරීම ඉක්මන් වීම හා ඉක්මනින් ප්‍රජනක අවධියට පැමිණි. සමහරවිට හිතන්න පුළුවන් ඉක්මනින් ප්‍රජනක අවධියට පැමිණීම වාසියක් කියලා. නමුත් ශාකයේ එක් එක් වර්ධකාවදි ක්‍රමානුකූලව වර්ධනය වීමකින් තොරව එකවරම ප්‍රජනක අවධියට පැමිණීම අස්වැන්නේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මකතාවය කෙරෙහි ඒක බලපාන. ඊළඟට පොටෑසියම් මැග්නීසියම් අවශෝෂණයට බාධා ඇති වෙනවා. දැන් අපි බලමු ශාකයේ වර්ධනය සහ පෝෂක සැපීම අතර සම්බන්ධතාවය. මේක පැහැදිලි කරගන්න අපි මේ ප්‍රස්ථාරය යොදාගමු.
මේ එක කියා දැක්වෙන කොටසින් පෙන්වන්නේ ශාකයේ උග්‍ර ඌනතාවයකට පාත්‍ර වෙලා තියෙන අවධිය. මේ අවස්ථාවේදී පෝෂක සැපයීම ලබා දුන්නාම ශාකයේ ඉතා ඉහළ ප්‍රතිචාර දැක්වීමක් සිදු කරනවා. දෙවැනි අවස්ථාවට එනකොට ශාකයේ යම් ප්‍රමාණයක ඌනතාවයකට ලක් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී පෝෂක සැපයීම ලබා දුන්නාම ශාකයේ හොඳින් ප්‍රතිචාර දක්වනවා. තුන්වන අවස්ථාවට එනකොට ශාකයට ප්‍රමාණවත් පෝෂක සැපයීමක් ලබා දීලා තියෙනවා. මේ අවධියේදී ශාකයේ හොඳින් වර්ධනය වීම සිද්ධ වෙනවා. හතරවන අවස්ථාවට එනකොට ශාකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පෝෂක සැපයීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. මෙහෙම කරා කියලා ශාකයේ වර්ධනය වැඩි වීමක් සිදු වෙලා නම් නැහැ. හැබැයි මෙය ගොවියාට අමතර වියදම්. ඒ වගේම පරිබෝධවලට ග්‍රහණය වීමේ හැකියාවත් වැඩි. පස්වන අවස්ථාවට එනකොට ශාකයේ වර්ධනය අඩුවීමක් පෙන්නුම් කරනවා. මේට හේතුව ප්‍රමාණයේ ඉක්මවා පෝෂක සැපයීම. මේ අවස්ථාවේදී ශාකයට විෂ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පරිබෝධවලට ග්‍රහණය වීමේ හැකියාවත් ඉතාමත් උග්‍රයි. හයවන අවස්ථාවට එනකොට ශාකයේ වර්ධනය ඉතාමත් අඩු වෙලා තියෙනවා. මේ පෝෂක විසවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පෝෂක විසවීම නිසා ශාකයේ මිය යන්න බව මේ අවස්ථාවේදී පුළුවන්. මීළඟට ලීබිග්ගේ අවමතා නියමය. මේ වීඩියෝවෙන් මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අවසාන කොටස තමයි මේක. ජස්ටස් ෆොන් ලීබිග් කියන්නේ ජර්මානු ජාතික විද්‍යාඥයෙක්. මෙයාව තමයි අපි හඳුන්වන්නේ පොහොර කර්මාන්තයේ පියා විදිහට. පෝෂක සැපයීම සහ ශාකයේ වර්ධනය පිළිබඳ මෙයා ඉදිරිපත් කරපු නියමය තමයි අපි අවමතා නියමය කියලා කියන්නේ. මේ නියමයේ කරුණු තුනක් මෙයා කියලා තියෙනවා. යම් මූල ද්‍රව්‍යයක ඌනතාවයක් ඇතනම් අනෙකුත් සියලු පෝෂක ප්‍රමාණවත්තරින් ඇතත් ශාකයේ වර්ධනය දුර්වල වේ. ඒ කියන්නේ අනෙක් පෝෂක කොපමණ ප්‍රමාණවත්තරින් ලබා දීලා තිබ්බත් එක් පෝෂකයක හිඟයක් තියෙනවා නම් ශාකයේ වර්ධනය දුර්වල වෙනවා. ඌන වූ මූල ද්‍රව්‍ය ලබා දුනොත් වර්ධනය වේගවත් වේ. ඒ ඌන වෙලා තියෙන මූල ද්‍රව්‍ය සැපයුවාම නැවත ශාකයේ වර්ධනය වේගවත් වෙනවා. යම් මූල ද්‍රව්‍යයක සැපයීම අඩු නම් එය වැඩි කිරීමේදී වෙනත් මූල ද්‍රව්‍යයක ප්‍රමාණය අඩු විය හැක. එවිට එය භෝග වර්ධනයේ සීමාකාරී සාධකයේ වේ. ඒ කියන්නේ ඌන වෙලා තියෙන පෝෂකයක් ක්‍රමයෙන් සැපයීම වැඩි කරනකොට වෙනත් මූල ද්‍රව්‍යයක අඩුවීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි ශාකයේ වර්ධනයට බලපාන සීමාකාරී සාධකයේ වෙන්නේ. මේක පැහැදිලි කරන්න මෙයා යොදාගත්ත විවිධ දිගවලින් යුක්ත ලී කෑලි වලින් සාදපු බැරලේක ආකෘතිය. මේ ආකෘති බැරලේ පරිමාවෙන් අස්වැන්න මෙයා පිළිබිඹු කරලා තියෙනවා. ඊළඟට කොටම ලී කෑල්ලෙන් පෙන්වන්නේ ඌනතාවයක් ඇති වෙලා තියෙන මූලද්‍රව්‍ය. ඊළඟට මේකේ දිගම ලී කෑල්ලෙන් ශාකයේ විභව අස්වැන්න පෙන්눔 කරනවා. මේ කොටම ලී කෑල්ලේ දිග වැඩි කරනකොට ශාකයේ වර්ධනය වේගවත් වෙන්න පුළුවන්. ඒක වැඩි කරනකොට වෙනත් ලී කෑල්ල ටික අඩුවීමක් වෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් පෝෂකයක අඩුවීමක් වෙන්නන්න පුළුවන්. මේ ආකාරයට තමයි මෙයා මේ අවමතා නියමයේ මගින් පෝෂක සැපීම සහ ශාකයේ වර්ධනය පැහැදිලි කරේ. හරි. අද සාකච්ඡාව මම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද කතා කරා ශාක පෝෂකයක් කියන්නේ මොකක්ද? පෝෂක වර්ගීකරණය, අත්‍යවශ්‍ය පෝෂකවල කාර්ය, පෝෂක අවශෝෂණීකරණ ප්‍රධාන ක්‍රම, පෝෂක ඌනතා ලක්ෂණ, පෝෂක විෂවීම, ශාකවල වර්ධනය සහ පෝෂක සැපයීම අතර සම්බන්ධය කියන මාතෘකා ටික. ඉතින් අංගියේ මල්ලී ඔයගලන්ට සඳහන් කරන්න ඕන වැදගත් දෙයක් තමයි සෑම වසරකම වගේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පැමිණෙන කොටසක් තමයි මේ අද සාකච්ඡා කරේ. මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක තුලින් ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා. තව අපිට කතා කරන්න තියෙනවා ශාක පෝෂණයේ පාඩමේ පොහොර සහ ආකලන, රසායනික පොහොර වර්ගීකරණය, කාබනික පොහොර නිෂ්පාදනය, පොහොර ආශ්‍රිත ගැටලු කියන කොටස් ටික. රැලිබිමෙන් සමවීමට අධ්‍යාපනික සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පාඩමක් සමගින් ඔබ හා එක්වන අරමුණින් මම අද වැඩසටහන නිමා කරනවා. ස්තුතියි.